වසර 32ක ඉතිහාසයක උරුමකම් කියන විජය ප්‍රොඩක්ට්ස් ආයතනයේ 100%ක් දේශීය ආයතනයක් ඉස්තරම් වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් පරිසර හිතකාම නිෂ්පාදන ක්‍රියාවලියකට අනුව නවීන යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන ලබන විජය නිෂ්පාදනවල කිසිදු රසකාරකයක් හෝ වර්ණකාරකයක් අඩංගු නොවන අතර නිවසට අවශ්‍ය සියලුම කුළුබඩු ඇතුළු ආහාර ද්‍රව්‍ය සඳහා විශ්වාසනීය නාමයේ විජය ප්‍රොඩක්ට්ස් හැටියට තමයි ඔවුන් සඳහන් කරන්නේ. අත්‍තර මනෝජ් අයියායි සුනිත් අයියායි සම්බන්ධයෙන් මොන වගේ රසවත් මතකයක් කියන්න පුළුවන්ද? සිද්ධ වෙච්ච රසවත් දේවල් කියන්න පුළුවන් එතුමාගේ කැමැත්ත පරිදි කැමැත් නැහැ. අපි බබලෝ කැමති නම් අපි එයාට hina වෙන්න කියමු හොඳට. එයා කැමති. ඇත්තටම එතුමා තෑන කාලේ අවුරුදු 37ක් මගේ නේනේ. මම දන්න කාලේ නම් එයා හොඳ තබ්ලා වාදකෙක්. මමත් සමස්ත ලංකා පළවෙනි තැනගත් තබ්ලා. ඉතින් මම ඒක කරන්න ගියේ නැහැ. මොකද මේ ඒක විතර තරංගයක් වුණා මට ඒක හරි ගියේ නැහැ. නමුත් මම අද තාමත් ඒක තබ්ලා එක පාවිච්චි කරනවා. මම දැනට කලායතනයක් කරනවා. එතනදි මම උගන්වනවා. නිවැරදිව ගායනා කරන්නේ කොහොමද කියලා. ගායනය සුගායනාවක් වෙන්නේ කොහොමද කියලා මම ඒ දරුවන්ට කියලා දෙනවා. මනෝජ් කියන කියන්න තියෙන මනෝජ්ගේ තියෙන විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ඉතින් අපි කවුරුත් දැන් සාමාන්‍ය මිනිස්සු දකින්න නැති දක්ෂතාව මම දැක්කා. එහෙමද? ඔව්. ඒක ඒකේ අපූර්වත්වයක් තියෙනවා. මොකද ඕස්ට්‍රේලියානු සංචාර කිරීමේදී අපි මමයි අම්මයි මනෝජුයි මේ අපේ ජගත් මහත්තයයි ජගත් මැතිතුමා ජගත් මැතිතුමයි මමයි බලන් ඉඳිද්දී තාම ලස්සනට හැසිරුණා අපේ මනෝජ් මැතිතුමා. ඇත්ත වශයෙන්ම ඉතින් පිටරට මිනිස්සු බලන් ඉන්නවනේ ශ්‍රී ලංකන්ස්ලා ආවා එක්කම. ඉතින් හරීම වැදගත්කමට හැසිරීම කියන එක උපරිම අපිට හැසිරෙන්න බෑ මේ විදියට. බෑ බෑ විදේශ රටවල ඉන්න සීලෝ දෙනාම මේ මවිතයට පත් වුණාලු ඒ තරම් මවිතයට පත් වෙන විදියට හැසිරීම සම්බන්ධයෙන් අපි ඊතර ඇතර ගෞරවාන්විත මනෝජ් පීරිස් මහත්තයා අපි ඒක මාතම ස්තුතිවන්ත වෙනවා. මේ කතාව අවසානයේදී අර දන්නෝ දනිත කියලා එහෙකුත් කියන්න පුළුවන් අපිට නේ. දැන් මේ අවස්ථාවත් ඉතින් එයා තමයි කතා කරේ. ඔව්. ඔව් දැන් කාරකද අනු තුනේ ඊතර බර කාලයක් අපි ඒකට මං හිතන්නේ මං පාවසරද කොහෙද जगत्ताई सामान्य पोए दवसा क्यू हम अपट एनवा हंगी मक मे संगीत होंदन हिना विन्न होंदन अभी सतुटिंगिन्न होंदन अभी विशेष मे संगीत अरे अब मंगता अरे भिक्षुन वहां से लाट धीरती समहार देवल हिंदा देना पुलवा संगीत अत्र आख्यप्रद पोए दवस कट महिता ने धनंजय मल्ली अत्र मे संगीत की लखियाने एक तरह विधि एक लौकिक भावना वक्वा गिद्या मुकद අපිට එකෙන් නිවනට යන්න බෑ. නමුත් මේ ලෝකෝත්තර වෙන්න බෑ. ලෝකෙකින් උත්තර වෙන්න බෑ. නමුත් අපි එක්තරා විදිහක සිත ඒකාග්‍රතාවයකට පත් කරගන්න පුළුවන්. ඒක හරි විදිහට පාවිච්චි කරමු. ඉතින් මම හිතන්නේ ඒක බුදුන් වහන්සේත් පන්සිලු වීණා වයනකොට ඒක අගය කළා. එහෙම ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. දැන් අපි යම් වෙලාවකදී අපි දැන් සීල් පන්සිල් ගන්නවා අටසිල් ගන්නවා දසසිල් ගන්නවා ඊටත් වඩා සිල් ගන්න පුළුවන්. මම හිතනවා මේ සීලය කියන දේෙන් සිත සිසිල් වීම සඳහායි සීලය අවශ්‍ය වෙන්නේ. ඒක තමාට හිරහැරයක් වදයක් වෙන විදිහට නෙමෙයි. දැන් මේ සමහරවිට මම මේ ගීත අහන්නේ නැහැ. මම අහවල් දෙක කන්නේ නැහැ. අහව එහෙම නෙමෙයි. ඊට වඩා ඒක අර්ථාන්විතව බැලුවොත් ඒක හරි විදිහට අපි පාවිච්චි කරොත් මම හිතනවා අපිට ඒක බාධාවක් නොකරගෙන අපි යන අරමුණට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ සංගීතය කලාව කියන දේ ප්‍රිය කරන්න එපා කියලා කොහෙවත් බුදුන් වහන්සේ කියලා නැහැ. ඒක යම් යම් තවත් නිකායවල යම් යම් ඔය බුදුන් වහන්සේගේ සමකාලීන යම් යම් ආගමික විශ්වාසයන් තුළ තිබුණ දැන් නිගණ්ඨනාත පුත්‍ර සර්ව අවිහිංසාවාදී. ඒක පවතින්න බැරි දෙයක්. පවතින්න බෑ ඒක. ඉතින් ඒ වගේ දේවල් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ඇත්තටම. ඉතින් ඒ නිසා මේ සංගීතය ප්‍රිය කරන එක එහෙමත් නැත්නම් සාමාන්‍ය චර්යාවකින් ජීවත් වීම දැන් රහතන් වහන්සේලවටත් එහෙම පැනවීමක් මන්නම් අහලා නැහැ. දැන් මේ වැඩසටහන් ධර්මන සමහරලාට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒවට සමහරලාට අපිට ඉදිරියේදී පිළිබඳ දැනුවත් කරයි. මේ මම දකින විදියට ගීතය තුල බෞද්ධ ගීත සලකුණ කියන දේ සහරහා බොහෝ ධර්මකාරණත් සමාජගත වෙලා තිබෙනවා. තියෙනවා. ඉතින් දැන් අපි කියමු අර අඩු කුලේ කියලා අසරණය මැඩලන්නේ මෙලෝකේ වසලය. වසල සූත්‍රේන ඒ සිතුවීම ඒ සිදුවීම
වසලේක් හැටියට හඳුන්වන්නේ බුදුන් වහන්සේ බමුණෙක් වසලේක් වෙන්නේ කෙසේද කියන එක හඳුන්වන්නේ වසල සූත්‍රයේ. ඉතින් ඒක ගීතයක් ඇතුළෙන් කියලා දෙනවා. ඒ වගේ ඕනතරම් අවස්ථාවල් අපිට ජීවිතේ ගන්න පුළුවන්. බෞද්ධ ගීත තුළ තියෙන සංකල්පය මේ තුලින් යම් දර්ශනයක් පෙන්වන්නත් පුළුවන්. ඉතින් ගීතය තමයි ඒකට ඉවහල් වෙන වාහකය. කලාවට පුළුවන් එහෙම ආගමයක් දර්ශනයක් ඉදිරියට ගෙන යන්න මිනිස්සුන්ගේ හදවත්වලට වඩා සමීප කරන්න. අනිත් තව එකක් මේ දරණජමල දැන් ගීතය යම් තැනක අර්ථවත් වුණා නම් ඒට ආගම සම්බන්ධ වෙන්න ඕන. නැත්තම් ගීතය තවදුරටත් ගීතයක් පමණයි. ඒක අර්ථවත් වෙන්නේ පද රචනාව තුළින් එන දර්ශනය තුළින්. ඉතින් ඒ නිසා ගීතය බෞද්ධ ගීතයේ විශේෂයෙන් සලකුණ අපේ ජීවිත අර්ථවත් කරන්න සමත් වුණා. මේ විදිහට අපේ හදවතේ රැඳී තිබෙන ගීතයක් ගායනා කරන්න අපි ආරාධනා කරනවා චම්පා කල්හාරි අක්කාට. ස්තුතියි කල්හාරියක්කේ බොහොම අපිට ආදරණීය ගීතයක් ඒක මම හිතා දශක ගණනාවක් තිස්සේ අපිව රසවත් කරපු ගීතයක් ඒ ගායනා කරේ බොහොම ස්තුතියි ඒක දැන හරි ලස්සන කතාවක් තියෙන ඔය ගීතේ මම මගේ පළවෙනිම තනින් කරපු දැරික ගී කියන වැඩසටහන මම ගායනා කරා මම එතකොට නෘත්‍ය ගීතපත දන්නේ නැහැ අපේ තාත්තා මාව එක්කගෙන ගියේ ලයින්ල් ඉදිරිසිංහ මහත්මයා ළඟට लयलंकल सर मगे दुवट प्रोग्राम अखंबुना मुनाद किया गीत कम लयन लंक इतको एक्तंगला हिटी अत मेहम तिबुने मत अदरात्मत लयन लंक क्यू अमार लोना मुनि राजगे हेम कम सिंधु क्यूवे इत मंग अदरत गुड़ा गौरव भक्ति सीपत करना मे गीते අදටත් මම ගායනා කරන්න අපි අහලවත් අපි චූටි ළමයි ඉන්නේ එතකොට දැන් ওই ගීත පොඩ්ඩක් ඇහෙන්න හම්බෙන්නේ
එතුමාවත් මතක් වුණා අපේ ලංකාවේ පළවෙනිම විශාරදය ගීතය මුල් ගීතය ගායනා කරන්නේ ඇනී බොතේජු කියලා ගායන ශිල්පිනියක් ඒ තොරතුරු ඇත්තටම මම දැනගත්තේ අපේ ලයිනල් ගුණතිලක මහත්මයාගෙන් එතුමාවත් මතක් කරන්න ඕන මේ වෙලාවේ ඇනී බොතේජුගේ ඉතිහාසය මතක් කරලා දුන්නාට මොකද මේ ඉතිහාසය කියන්නේ හරි සුන්දර දෙයක් සෝමසේ අයියේ දැන් ඔබ තරුණ සේවා සභාවේ ගීත ගායනා කරන කාලේ ඒ වගේ විවිධාකාර යුග පසු කරනවා නමුත් ඒ හැම යුගයකම ඔබට අලුතෙන් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙනවා ඔබ බොහොම සංයමයකින් ඔබේ කටහඬ විතරක් භාවිතා කරලා මේ කරපු සේවය කලාව දැන් ආපසු හැරලා බලද්දි මොන වගේ හැඟීමක්ද තියෙන්නේ ඇත්තටම අහිංසක සතුටක් විඳිනවා මොකද අපි ආරම්භ කරේ අපේ ගමන අපට පෙර හිටපු අපි දෙවන්තින්ගේ තමයි අපි අනුගමනය කරේ අනුකරණය කරේනේ අපි අනුගමනය කරා එතනදී සීපත් කාණ්ඩෝන අල්ලාජ් මොහිදින් සූරියන් ළඟට සංගීත නිපුන් සාන නන්ද සිරිමැතිතුමා විත්‍රාත්නායකයන් සුනිල් එදිරිසිංහ මේ වගේ ප්‍රවීණයන්ගේ ගීත තමයි අපේ අමරදේවයන් දම්දාස වල්පොළ ලතා වල්පොළ මේ සියලු දෙනාගේ ගීත අපි අහලා තමයි අපේ රටාව අපි හදාගත්තේ අපට ඒ කාලේ හොඳ ගීත අහන්න නැති වුණා අපි ඒව අනුගමනය කරමින් අපේ රටාව මම්මාවත් අපි හදගස්ස ගත්තා එතනදී ජාතික තනස සභාව මම ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා ඒ වගේ මුල්ම සංගීත ගුරුවරු විසාද ශෛලි වාජ්‍යන්ත ගුණසිංහ විසාද නිහාල් ගම්මේවා මැතිතුමා ඊළඟට සංගීතපති ප්‍රේමදාස මුදුන්කොටුව සිසිරි කුමාර මාර්සිංහ සීලි සුජාතා මිස් ඉතින් මේගොල්ලන්ගේ මම සංගීතය හදාරැව්වා ඉතින් එහෙම අපි ශිල්පී පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි අපි මේ ගමන ආවේ ඉතින් ඒක නිසා අදත් ඉතින් අපි නොසැලී ඉන්න මොන රැලි ආවා ඔව් මේ මෑතකදී අපේ හසන්ත අපේ සහෘද මාධ්‍යවේදියා ඉදිරිපත් කරන දොරමඩලාව වැඩසටහනේදී දොරකතනෙන් සම්බන්ධ වුණා ලතා වල්පොළ මහත්මිය එතකොට මේ මණ්ඩපයේ හිටපු සියලු දෙනා කිව්වා ගීතයක කොටසක් ගායනා කරමු කියලා මේ වාද්‍ය බෘන්දය මෙහෙම අත තියෙන සැනින් ඒ හරිම ශ්‍රුතියට ගිහිල්ලා ඒ ඉතිහාසගත වැඩසටහනක් වුණා නේද ඒක මාධ්‍ය ඉතිහාසයේ මම හිතන්නේ මාධ්‍ය ඉතිහාසයේ ඔය වගේ වැඩක් කෙරුණා බලන්න ඒක ඇත්තටම ලංකාවට සම්පතක් ඇත්තටම සුරෙත්තයි ඔබ විශ්වාස කරනවාද එතුමියට මම හිතන්නේ ඉන්දියාවේ ලතා මංගේෂ්කාර් ගැන මුළු ලෝකෙම කතා කරනවා හැබැයි ඊට නොදෙවෙනි අපේ ලතා වල්පොළ මහත්මිය ගැන ලෝකෙට කතා කරන්න අවස්ථාවක් ලැබුණා කියලා හිතනවා ඔව් දැන් ලතා මංගේෂ්කාර්ගේ නැගණිය ආශා ආශා බෝස්ලේ අම්මගේ එක වයස ඒක මම දන්නේ අම්මගෙන්ම තමයි නමුත් ආශා බෝස්ලේ කියන කනගාටුයි එහෙම වෙන්න නරකයි අද සිංකර ගන්න අමාරුයි සිංකර ගන්න අපි හිතමුකෝ දැන් ඊ ෆ්ලැට් එකක කියන එකක් එයා දැන් ඒ ෆ්ලැට් එකේ වගේ කියලා පෙන්නන්නේ හරි දුකයි අපේ අම්මා ඒ අතින් විවිධ දේවල් මතක් කර කර කියනවා එතුමි සුවෙන් එතුමිය මං හිතන්නේ ගීතයත් එක්ක බොහොම නිරෝගීව තමයි ජීවත් වෙන්නේ. අර ඉස්සල්ලා සඳහන් කරපු ඒ සුවපත් භාවයට මුල් වෙන්නේ සංගීතය. සංගීතය. මොකද මනසට ඔසුවක් දෙන්නේ සංගීතය පමණයි. ඒක වෛද්‍යතුමත් සඳහන් කරා. ඒක තමයි වෛද්‍ය මතය. නමුත් අර බෞතරයක් දන්නේ නැහැ. හැබැයි මේ සංගීතේම පිස්සුවටන්නත් පුළුවන්. ඒ සංගීතයේ අවභාවිතාව වුණොත් එහෙම මම ඒව ගැන කතා කරන්නේ නැහැ. අවභාවිතාව වුණොත් එහෙම මේ වෙන පැත්තකට යදෙන්නත් පුළුවන්. දැන් මේ මනසට ඔසුවක් වෙනවා, තෙරපි එකක් වෙනවා. ඒ තෙරපි එක විතරක් අපි ගත්තම ඇති. අනිත් පැත්තේ හිතන්න නැතුව. දැන් මම උදාහරණ ගස්සෙන් මම ගත්තොත් මගේ මේ උණ අසිනිපතත්වයේ මේ ශල්‍ය කර්මයට බාධු වෙන හැටි මේ සියලු දෙයක්ම මම යටපත් කරගත්ත මේ සංගීතය නිසා. මේක ලොකු භාවනාවක්. මේන් ඕන මානසිකට හිත කෙලින් තියාගෙන නුළුව කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. මානසික වැටෙන්නේ නැහැ කවදාකවත්. ඒ අතින් ඉතින් දූ අනුරාධා කොයිතරම් වාසනාවන්තද නේ උපදින මොහොතේ ඉඳලා ඇහෙන සංගීතය මේ 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 මනෝජ් අයියගේ නෑකම මොකද්ද හරිම මාමා මා මාමා අපේ අම්මගේ බාල මල්ලි බාල ඉතින් මෙයාගේ සංගීතයත් ඔයාලට ඇහුණාද පුංචි කාලේ ඔව් ඉතින් ඔව් නේ මමයි මනෝ මාමයි අතර ලොකු පරතරයක්වත් නැහැ නමුත් දැන් තාත්තගේ පළවෙනි තබ්ලා ශිෂ්‍යයා තමයි මනෝ මාමා. තාත්තා උගන්වන්න තබ්ලා වාදනය උගන්වන්න පටන් ගත්තේ මනෝ මාමාට තබ්ලා වාදනය උගන්වලා. දැන් ඔබ ඔය තාත්ත ඉන්නේ ගැන ඇත්තටම සතුටු වෙන්න මොකද පුංචි කාලේ ඉඳලා මනෝජ් පීරිස්ගේ තබ්ලා වාදනය අහන්නේ දැන් අර සුනිත් අයියා කිව්වා වගේ ඕකෙන් පුළුවන් පිස්සු වට්ටන්නත්.
එහෙම පිස්සු වට්ටපු ගොඩාක් දෙනෙක් අපිට මේ මණ්ඩපයේදී හම්බලක් තියෙනවා. ඒ අතරින් බොහෝ දෙනෙකු ගායි කාවන් කියලාත් අපි මතක් කරන්න කැමතියි. ඔය දැන් මම මාමනේ. මගේ මාමා හින්ද මට එහෙම වෙන්නේ නැහැ. එන්නේ නැනේ. කල්හාරණගේත් මන්න මාමා තමයි. ඈ? කල්හාරණගේත් මාමා තමයි මනෝ. නෑ ඕකදී මට කතාවක් එකතු කරන්න තියෙන හැමෝම හිතනවා ඇති. මන්න මාමා කියලා හැමතිස්සෙම කියන්නේ මොකද කියලා ඔය අනු තමයි ඔකට වක් කියන්න ඕනේ. ආ එහෙමයි. අනු මගේ වයසෙමයි. එයා පෙබරවාරි 14 යගේ උපන්දිනේ මම හරිනේ දන්නේ. ඔව්. මම මාර්තු 26. ඉස්සර මගේ අම්මයි තාත්තයි අනුරාධාවයි මාවයි එකට තියලා ඒගොල්ලෝ කතා කරලා එනකොට තෙත් කරගත්තේ කවුද කියලා දන්නේ නැහැලු. දෙන්නගම නැපිස් මාරු කරනලු. ඉතින් ඒ කාලේ අනුරාධා මන්න මාමා කියනකොට මට පුරුදු වෙලා අද මාමලා ශේෂ්ත්‍රේ මට මම කියන මාමලා අනුරාධා නිසා. මන්න මාමා උනේ අනුරාධා නිසා. එතකොට පන්න මාමා කියලා ආචාර්ය ප්‍රණිත අබේසුන්දරන්ට කියන ඒ ප්‍රණිත අබේසුන්දරන්ට ඒ නම පට බැඳෙන පන්න මාමා කියන එක මේ අනුරාධා හින්දා. එතකොට තව ඉන්න අයියා මාමා කියලා ඉන්න මయ్యා කියලා ඉන්න ඔක්කොම නැන්ටි එක ගෙනල් මේ අනුරාධා තමයි. අනුරාධා වාන්නකොනේ කොච්චර ලොකු සේවයක්ද කරලා තියෙන්නේ නෑකමක් හදලා. නෑකමක් අලුතෙන් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. දැන් වෙනකොට අයියලා කියන දැන් මේ වයසේදී අයියලා තමයි අයියා කියලා තමයි ආමන්ත්‍රණය කරන්න වෙන්නේ. නමුත් පොඩි කාලේ ඉඳලා මාමා කියලා තියෙන හින්දා දැන් අංකල් හරි මාමා හරි වෙලා තියෙනවා ඉන්න. අර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේ ශේෂ්ත්‍රයේ මේම අංකල්ලා ඇන්ටිලා නැහැ. ඉන්නේ ඔක්කොම අයියලා අක්කලා කියලා. මම හිතන්නේ ඒක මේ පොඩි ආදරණීය කමක් තමයි මාමා කියන එකත්. අපිට මාමා කිව්වම බොහොම ළඟයි. ඒ නිසා ඒ ආදරණීයකම කලාකරුවන් ගාව නිරන්තරයෙන්ම තියනවා කියලත් මතක් කරන්න කැමතියි. වෛද්‍යතුමා වෙත යන්න කලින් අපි ගීතයක් අහලෙමු. අපි සෝමසිරි අයියගේ ගීතයක් අහලෙමු. Thank you.
පදවේ